ප්‍රශ්නයක් නැහැ අපේ පැත්තට එන්න පුළුවන් අවශ්‍ය වෙලාවට ඒගොල්ලන්ට හැබැයි මෛත්‍රීපාල එක්කනම් ගනුදෙනු කරන්න අපි කැමති නැහැ. ඇයි එතුමා හිටපු ජනාධිපති හොඳ හිටපු ජනාධිපති තමයි මේ රටෙන් භාගයක් කෑවේ. එයාත් එක්ක අපි ගනුදෙනු කරන්න කැමති නැහැ. එයාත් එක්ක මම නම් වේදිකාවක නගින්නේ නැහැ කවදාවත්. බුදුමහලා සමගි ජන බලවේගය දෙකට බෙදිලායි කියලා තියෙන කතාවක් මා හරි එහෙම ගැටලුවක් තියෙනවද? කිම ගැටලුවක් නැහැ. එහෙම බෙදෙනවා නම් කැමති කට්ටිය ඉන්නවා. නමුත් තාම ඊටම සමගියෙන් විරුද්ධ පක්ෂය වෙලත් අපි තාම එකවපුදු බව තියාගෙන ඉන්නවා. නමුත් අපි දකින්නවා ආණ්ඩුව නම් දෙකට නෙමෙයි දැන් හතරට අටට විතර පැලෙන්න ඕන මෙන්න තියෙන්නේ කියලා. අපි දකින්නවානේ ආණ්ඩුවේ ඉන්න මැතිවරු කියන කතා මාධ්‍ය හරහා. දැන් ඔබතුමාල ඉදිරි පළාසභා මැතිවරණයේදී මොන ආකාරයටද තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂය එක්කව කරගන්නවා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්කව කරගන්නවා එක්සත් ජාතික පක්ෂය සහ ඒකේ ඉන්න කට්ටියගේ ඉන්න තැනකවත් අපි යන්නයි වේදිකාවටවත් නැගින්නේ නැහැ ඉන්න තැනකවත් එකට වඩියෙන්නේ නැහැ අපි මොකටද ගිහිල්ලා කොහෙවත් ඉන්න කුඩේ කුඩු ගිහිල්ලා කුඩු පට්ටම් වල ඉන්න පක්ෂයක් එක්ක ගනුදෙනු කරන්න අපිට පුළුවන් අපේ ශක්තියක් තියෙන අපි විපක්ෂයේ ඉන්න ප්‍රධාන ප්‍රබල පක්ෂයක් එකන්ද අපි අපේ ශක්තියෙන් යනවා එක්සත් ජාතික පක්ෂයේ ඔය ඉන්න සමහර ප්‍රබල දේශපාලනඥයෝ අපි කීරවත් ගාව ගන්න. ඒගොල්ලන්ට දූෂිත කට්ටිය. ඒගොල්ලෝ නැතුව අපි ගමනක් යනවා. ඉතින් මන්දිරුමා එක්සත් ජාතික පක්ෂයේ නායක රන්වී වික්‍රමසිංහ මහතා කියන හොඳ මොලයක් නේ. ඔය දෙක තමාරුන්ට හතක් තියෙනවා. දැන් හතම කුරවලු වෙලා මෙහාටත් තියෙනවා එකක්. ඒකත් දැන් කුරවලු වෙලා වේලිලා දැන් ඇට්ටි හැලිලා තියෙනේ වගේ. ඒවෙන් දැන් අපිට වැඩක් නැහැ. අපි අලුත් පිරිසක් එක්ක අලුත් ගමනක් යනවා. අපට පරණ රටකාපු මොළවල් එක්ක ගමන් කරන්න අවශ්‍ය නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආණ්ඩුවට විරුද්ධව මත ප්‍රකාශ කරනවා. ඔබතුමාලට මතක් කරි සම්දානයක් ගන්නවද ආණ්ඩුවට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නෑ කිසිම සම්දානයක් නෑ. අපි විපක්ෂයේ සටන් කරනවා අපේ මෙහෙවර කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොටත් ආණ්ඩුවත් එක්ක ඉන්නේ ඇතුලේ. නමුත් කලකිරීමෙන් ඉන්නවා කියලා අපට පේනවා. ඒගොල්ලන්ට සලකන්නේ නෑ පොහොට්ටුවේ රජය. ඒක තමයි අපිට පැහැදිලිව පේන්නේ. ඒ නිසා ඔබතුමාලා ඔබතුමාලා පැත්තට ගන්න බලනවාද? ප්‍රශ්නයක් නැහැ අපේ පැත්තට එන්න පුළුවන් අවශ්‍ය වෙලාවට ඒගොල්ලන්ට හැබැයි මෛත්‍රීපාල එක්කනම් ගනුදෙනු කරන්න අපි කැමති නැහැ. ඇයි එතුමා හිටපු ජනාධිපති හොඳ හිටපු ජනාධිපති තමයි මේ රටෙන් භාගයක් කෑවේ. එයාත් එක්ක අපි ගනුදෙනු කරන්න කැමති නැහැ. එයාත් එක්ක මම නම් වේදිකාවක නගින්නේ නැහැ කවදාවත්. මන්දිරෝ දැන් මේ කෙරළ පිටියේ LNG බලාගාරය දැන් මේ දෙන්න යන එක සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාලා පැක්ෂේ මතේ? ඒවට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි දකින්න විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු අනිකුත් සියලුම කාර්මික මහත්වරු සියලු දෙනාකට විරුද්ධයි. අපි ඒගොල්ලොත් එක්ක එකගයි ඒගොල්ලෝ ඒකට විරුද්ධතාවය දක්වන එක ගැන. එතන විශාල රටට අහිතකර දෙයක් සිද්ධ වෙන්න යන්නේ. අපි ඒක සම්පූර්ණයෙන් විරුද්ධයි. කවදා හරි අපේ රජයක් ආවම අනිවාර්යෙන් එනවා ඊළඟට. ඔයත් කරන ඔය මංකොල්ල කෑම ඔය ජාවා අලංකරණය ඔක්කොම අපි නවත්තලා ඒවා මහ ජනතාවට ලබා දෙනවා. ඕර ගැටලුවේදී අපි අනිවාර්යයෙන්ම ගොවියාගේ පැත්තේ හිටගෙන ඉන්නේ. ගොවියාට තියෙන ප්‍රශ්නය ගොවියා අසරණ වෙලා ඉන්න හැටි මේ දවස්වල රට පුරාම මාධ්‍ය හරහා අපිට දැක ගන්න පුළුවන්. රසායනික පොහොර ඉවත් කළා කාබනික පොහොර ගේනවා කියන එක ලෝකේ කොහෙවත්ම රට කොහොම කරලත් නැහැ කරන්න උත්සාහ කළත් නැහැ. බූතානේ 2003 ඉඳලා 2012 වෙනකන් උත්සාහ කළා බැරි වුණාම අතහැරලා දැම්මා. එතකොට මේක ප්‍රායෝගික නැති වැඩක් කළාගෙන දැන් අපිට පේනවා ඒක එරිලා ඉන්නවා කාබනික කියලා රසායනික කියනවා අනිත් පැත්තෙන් කාබනික කියලා කුණු කසල සහ අසුචි කියනවා නමුත් වැඩේ තනිකර අවුල් වෙලා තියෙන්නේ ඉදිරියේදී ගොවියට කෑමට පවා සහල් බත් සොයා ගන්න බැරි තත්ත්වයක් උදා වේවි මෙහෙම ගිය රටේ සාගතයක් ඇති වෙන තත්ත්වයකට මේ රටපත් වෙනවා ඔබතුමාලගේ ආණ්ඩුව තියෙද්දිත් ඔබතුමාලා කුසී රසායනක වලට ඔබතුමාලගේ ආණ්ඩුවත් විරුද්ධ වුණානේ මේක නතර කරනවා කියලා දැන් ඔබතුමාලම එහෙම තියෙන එකට ඔබතුමාලා කියලා මේ කුසී රසායන ඕනේ කියලා කියන්නේ එතකොට ඒක ගැටලුවක් නේද එතන රසායන වල තියෙන යම් යම් ගැටලු තියෙනවා රසායනික පොහොර වල නමුත් ඒක මේ විදියට අයින් කළ එකපාරට කාබනික කරන්න බෑ ඒවා දීර්ඝ කාලීනව සලසුන් සාගතව කරන්න ඕන දේවල් ඊට පස්සේ හැමෝම තේරුම් ගති යුද්ධයක් තියෙනවා කාබනික පොහොර වලින් රසායනික පොහොර වල ලැබෙන අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඒ අස්වැන්නෙන් තුනේ එකක් පමණ තමයි ලැබෙන්නේ. මම පහුගිය දවස්වල ගිහිල්ලා කාබනික වලවලු වගාව කරන එක්කෙනෙක්ගේ වෙළඳසැලක් විවෘත කරා. එතන තිබුණා වම්බුඩු තිබුණා අල තිබුණා තැඹිලි තිබුණා නොඑක් ජාති තිබුණා කෙහෙල් මුහ තිබුණා ඔක්කොම සාමාන්‍ය වගේ තත්ත්වෙන් තුනෙන් එකක් විතර තමයි සයිස් එක. නමුත් මිල සාමාන්‍ය විකුණන වඩා තුන් ගුණයක් වැඩි. ඒකන්ද එහෙම රටකට
ඒ වගාවක් එහෙම කරන්න ගියොත් මම හිතන්නේ ගොවියා අමාරු වෙනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකය අමාරු වෙනවා දැන් ඔබතුමාලා කිව්වා දැන් මේ පොහොර ගැල්ලුවේදී මේ මහින්දානන්ද අමාත්‍යවරයාට මේ විශ්වාස භංගයක් ගෙනවා කියලා ඉතින් ඒ කියනලා තිය ඔබතුමාලා විශ්වාස භංගේ දැන් ගොවියෝ ගෙනෙල්ලා ගොවියෝ පුච්චනවා ගහනවා කුණුවර පෙබ්බිනවා තවත් ඉතින් විශ්වාස භංග ගෙනෙල්ලා පාර්ලිමේන්තු වේලාව නාස්ති කරත් ඔච්චර තමයි පොහොර ගේන්න දියර පොහොර ගේන සිටියේදී රජය විසින් වෙනත් පෞද්ගලික බැංකුවකට මුදල් පෙර කරලා දිනවා. ඒක ඒක සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ? ඔව් එතන මම දැක්කා දිගින් දිගටම නොඑක් දේශපාලනඥයින් මාධ්‍ය හරහා කතා කරනවා. ඒක ප්‍රශ්න සාගත තත්වයක්. ඒවා ගැන රජයට සිද්ධ වෙන අනිවාර්යයෙන්ම විස්තරාත්මකව ඒ වගේ නිවැරදිභාවය පැහැදිලි කරන්න නිවැරදි නම් කරලා තියෙන්නේ. නැත්නම් අපිට සිද්ධ වෙනවා පිළිගන්න මෙතන වංචාවක් තියෙනවා කියලා. ජනාධිපතිතුමා කියලා තිබුණා මම ඉන්නේ මේ මේ හාල් පරිප්පු අඩු කරන්න නෙමෙයි එතකොට එතුමා මේ රටේ ජනතාවට ආහාර ප්‍රශ්නෙට විසඳුම් එතුමා දිය යුතු නැහැ කියලා ඒක ඉතින් එතුමාගේ මතය එතුමාට අයිතියක් තියෙනවා එතුමාගේ මතය ප්‍රකාශ කරන්න මගේ මතය නම් ඉතින් රටේ දේශපාලන නායකත්වය කියන්නේ ජනතාවගේ කෑම බීම ඇඳුම් පැළඳුම් ජනතාවගේ සියලුම අවශ්‍යතාවයන් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය ජනතාවගේ පැවැත්ම ගැන සොයා බලලා කියන්න ඕනේ ඒ තනතුරු වල හැටියට. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ජනාධිපතිවරයා කරගෙන යන මේ ක්‍රියාවලිය හරිය කියන එකද? දැන් ඉස්සෙල්ලා මං කිව්වනේ කාබනික පොහොර වැඩේ සාර්ථක වෙන්නේ නැහැ මේ විදියට ගිහිල්ලා. දයාපත්තු බණමේ කවුරු කරත් මහින්දාරන් දලුග්ගමගේ කරත් එච්චරයි. නමුත් රසායනික පොහොර වල යම් යම් ගැටලු තියෙනවා. නමුත් ලෝකේ පුරාවටම ඉතාලම අපට වඩා හුඟක් දියුණු වෙච්ච රටවලු තම රසායනික පොහොර වලින් තමයි යන්නේ. හොඳයි. අද රටේ ජනතාව බලනකොට ගුරුවරු එක පැත්තෙන් විරෝධා මේ ගොවිය විරෝධා එහෙන් මිනිසුන්ට අපහසුතා පාරිභෝගික අපහසුතා හාල් මිල වැඩි කියලා ප්‍රධාන විපක්ෂයක් විසින් ඔබතුමාලාට මොකක් හරි මේකට විරුද්ධව කරන්න බැයිද මේ අපිට කරන්න පුළුවන් ඉතින් ඒ වෙන ක්‍රියාදාමයේ තියෙන හරිවැරදි ගැන කතා කරන එක. ඒ අරෙන්න රජයක් පෙරලන්න බෑ විපක්ෂයකට ඒවා ප්‍රජාතන්ත්‍රවාදීව සිද්ධ වෙන්න ඕන දේවල්. නමුත් අපි අපේ ඒ වගේ පීඩාවටපත් වෙලා තියෙන ජනතාවගේ පැත්තේ අපි හිටගෙන ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් අපි කතා කරනවා.